මෙයාලා පොල් ගන්න දන්නේ නැහැ. මං ඊට මැෂින් එකකින් ගාගෙන ආවා. ඩොටේ Hi, hi guys! Welcome to our YouTube channel! අද අපි ඔයාලට අරන් ආවේ අපේ තාත්තගේ birthday vlog එක. තාත්තගේ birthday එක තිබ්බේ අගෝස්තු 23 ළමයි මේනම් 22. අපි මුලින්ම ආවා දනුගේ watch එක හදාගන්න. තාත්තට උදේම තාත්තගේ office එකේ යාළු කේක් එකක් කපලා තිබ්බා. මෙයාට ඇඳුම් තෝරන්න යනවා කියන්නේ ගෑළමයිට ඇඳුම් තෝරන්න යනවා වගේ. පැය ගාන තිස්සේ කාපාල ටී ෂර්ට් එකක් හොයනවා තාම හම්බුනේ නැහැ. අපි ඉස්සෙල්ලා ගියේ හෝමාගම ඔප්න එකට, දැන් ඉන්නේ අපි ඩවුන් ටවුන් එකේ. ඔන්න බලන්නකෝ ළමයි හම්බෙච්ච කපා ටී ෂර්ට් එක. ඒකත් මගේ ඇඳුමට මැච් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ආවා පාටි එකට ඕනි චිකන් ගන්න. ඊට පස්සේ මන්යුක ගන්නව බයිට් වලට. අපි දැන් මික්සර් එක හදාගන්න තමයි හදන්නේ. ඒකට මුලින්ම මිරිස් කෑලි කපලා ඒකට ලුණු වතුර දාලා තිබ්බා අපි. දැන් කතර මුරංග කොළ අරගෙන ඒ ටික අතන්දර හොදලා, ඊට පස්සේ තාච්චියක් අරගෙන තෙල් ටිකක් දාලා ඒකට බැදගත්ත පපඩම් දානවා. ඊට පස්සේ පපඩම් ටිකක් බැදගෙන මිරිස් ටිකක් බැද ගන්නවා. ඊට පස්සේ අපි බැදගත්ත පපඩම් ටිකයි මිරිස් ටිකයි බේසමකට දාගන්නවා. ඊට පස්සේ දැන් කතර මුරංග ටික බදින්න තමයි හදන්නේ. ආතව ඕනේ කරපිංචායි රම්පේ. ආනේ රම්පේ ඕනේ කරපිංච විතරයි. ඊට පස්සේ අපි ෂණික නූඩ්ස් එකක් අරගෙන ඒකත් හොඳට කඩා ගන්නවා. මොනවා නැතත් මට මේ වැඩේට මාරම සහයෝගයක් ලබා දුන්න අපේ නංගී දෙනුවන් කොල්ලයි. මෙච්චර මං කැඩුවේ. අම්මෝ අනේ මේ බොරු කියන්නේ වාසන්දියක් මෙච්චර මේ අපි කැඩුවේ. දැන් අපි රට කචු දාන්නයි හදන්නේ. ඊට පස්සේ නූඩ්ලස් ටිකත් හොඳට බැද ගන්නවා. ඊට පස්සේ ළමයි කෑලි මිරිස් ටිකක් දා ගන්න ඕනේ. කරපිංච ටික බදින ගමන් තියෙන්නේ. කරපිංච බදලා ඉවර වෙලා අපි කතර මුරංග ටිකත් බැදගත්තා. දැන් අවසානයේට ලුණු ටිකක් දා ගන්න තමයි තියෙන්නේ. අපි වැඩ කරන අස්සේ අපිව බලන්න ආව අමුත්තා කවුද කියලා බලන්නකෝ. ඊට පස්සේ අපි කට්ලට් ටික හදන්න තමයි පටන් ගත්තේ. ළමයි හදපු කෑම හැම එකකම මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මං එහෙට දිව්වා මෙහෙට දිව්වා තෑගි ගන්න ගියා, වෙලාවක් තිබ්බේ නැහැ. එයා පොල් ගාගෙන එනවා. මෙයාලා පොල් ගන්න දන්නේ නැහැ. ඉතින් මං ගිහලා මැෂින් එකකින් ගාගෙන ආවා ඩොටේ නේදී ඩොටේ. පව් පව්. අපි දැන් රයිස් එකට කැරට් ටික කපා ගත්තා. වැඩකට අල්ල ගන්න බැරි පොර. අපි දැන් චිකන් එක හදන්න තමයි හදන්නේ. අපි කිව්වට මේ කෑම වලින් භාගයට භාගයක් හැදුවේ අපේ තාත්තගේ පුංචි. දැන් මස් එක හදන ගමන් තමයි තියෙන්නේ. මං දැන් බීම එක හදන්න තමයි යන්නේ. අපිට තාත්තගේ බර්ත්ඩේ පාටිය ලස්සනට කරගන්න ගොඩක් කට්ටිය ශ්‍රමයෙන් උදා වුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. හදමු හදමු බීම හදමු. සන්කු එක එක මදි වුණා ළමයි. ඒ හින්දා ආයි අපි බීමකුඩු පැකට් එකකුත් දැම්මා. මේ වෙද්දි නම් අපේ මේ චිකන් එකත් හරි අනිත් චිකන් එකත් හරි දෙකම රෙඩි. මස් එක හදපු එකනා වගේ මේ හොද්ද හැඳි ගන්න ඈ. හරි හරි මම හරි. මස් එක හැදුවේ අපේ කුම්මා අච්චි ඒ වුණාට ක්‍රෙඩිට් එක යන්නේ මනෝරිට. අපේ නංගී දෙනුවන් කොල්ලයි අල සුද්ධ කරනවා අල හොද්ද හදන්න. ඒ අස්සෙන් කාබෑ අපේ දනු. නිදහසේ කන්නවත් දෙන්නේ අප්පා. ඔය අන්තිමට ඇස් දෙක ලොකු කරගෙන මට මොකක් දන්නවද කියන්නේ? හොරෙන් මේ පෝක් ටිකක් ගෙනල්ලා දෙන්න කියලා බයිට් එකට තිබ්බ. කොහොමද කප ටිකම? ඔයාලා බලනවා ඇති මේ මොකද්ද කියලා. තාත්තගේ බර්ත්ඩේ එක දවසේ තාත්තගේ හොඳම යාළුවා මටත් gift එකක් දුන්නා. හතර දෙනාම ඉන්න එක. හතරව ඉන්නවා අයියේ. අනේ ලස්සනයි. එයා
තාත්තට සෙරප්පු තෝරන දනු මගේ පර්ස් එකත් අතේ තියාගෙන එයා එයා දැන් උදේත් ඇඳුම් අරගෙන දැනත් ඇඳුම් ගත්තා ඇඳුම් දැක් ගත්තා ඊට පස්සේ අපි ආව පළතුරු ගන්න මේ නම් 23 ළමයි 23 වෙනිදා තමයි අපි ඉතුරු වැඩ ටික කරේ අපි දැන් බයිට් එකට කඩලා හදන්න තමයි යන්නේ මං කේක් එකක් ගන්න ගියා මේ වෙලාවේ මං කේක් එක අරගෙන එනකන් අපේ අම්මා මට ඕන ලූණු පහේ ටික ඔක්කොම කපලා තිබ්බා මට තිබ්බේ ඉතින් ඇවිල්ලා කඩල එක හදන්න විතරයි කඩල එකත් හදලා ඉවරයි අපි ඊළඟට යමු පළතුරු කපන්න පළතුරු මං කපන්න ගත්තර ළමයි මං පළතුරු කපන්න ගියත් සෑහෙන වෙලාවක් යනවා ඒ හින්දා අපේ ආච්චි මට පළතුරු ටික කපලා දුන්නා හැමෝම මෙච්චර මහන්සි වෙන්නේ ඇයි කියලා දන්නවද ළමයි එයාලා මෙතන තමයි ඩ්‍රින්ක්ස් ගන්න ඒ හින්දා මෙතන එයාලා එයාලට ඕන විදිහට හදා ගන්නවා අපරාධ එතන ලස්සන වීඩියෝස් නෑ රෑගත්ත අපේ දනෝ කොල්ලත් ඉතින් මාමණ්ඩිගේ උපන් දිනේ වෙනෙන් බැහැලම වැඩ කරනවා එයා තමයි ඩෙකරේෂන් පැත්ත සම්පූර්ණයෙන්ම බලාගත්තේ මේ පටන් ගැනීම විතරයි ළමයි පාටිය අතරතුරේදී තව ගොඩක් දේවල් ගෙනත් තිබ්බා එහෙනම් ඉතින් අපි පාටියේදී සෙට් වෙමු තාත්තර ඇත්තනම ගොඩක් සතුටේ මොකද තාත්තගේ හොඳමම හොඳ යාළුව තමයි තාත්තරේ ගිෆ්ට් එක දුන්නේ ඉතින් ළමයි මං කේක් එක ගැන කියන්න මං කේක් එක ඕඩර් කරේ තුරුලි කේක් එකකින් ඇත්තරම කේක් එක සුපර්
මෙතන තමයි ළමයි ලස්සනම රෑහින්ද වීඩියෝ වලට හරියට පේන්නේ නැහැ. මොකද එළිය මදි හන්දා. මෙතන පන්දම් ගහලා තිබ්බේ වටේටම ගිනි මැලේකුත් ගහලා. මේ හරියට පේන්නේ නැහැ මේ කළුවර නිසා. කොහොම හරි හැමෝම 80ක් විතර ඇවිත් හිටිය අද පාටියට. මට කෑම මේසේ හරි වීඩියෝ එකක් ගන්න බැරි වුණා ළමයි. මොකද ඒ තරමටම නටන පිස්සුව තමයි තිබ්බේ. ඒ අසෙන් මට තමයි ළමයි අයිස්ක්‍රීම් බෙදන්න සෙට් උනේ. ඒකත් ඉතින් කරා. Thank you.
විසිහතරවෙනිදා තාත්තලගේ ඔෆිස් එකේ තිබ මැච් එකකින් තාත්තර හම්බෙච්ච තෑගි ටික. ඔන්න ඔහොම තමයි ළමයි අපේ බර්ත්ඩේ vlog එක ඉවරුනේ. ඔයාලත් සතුටින් බැලුව ඇති කියලා මං හිතනවා. ඔයාලත් enjoy කළා ඇති කියලා මං හිතනවා. ආයෙත් vlog එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye.